අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ඕස්ට්‍රේලියාව සිය කුළුඳු ලෝක කුසලානේ පහස විඳ ගනී රජයේ පාසල්වල අනිකුත් සියලුම ශ්‍රේණි ඩබන සතියේ ආරම්භ කිරීමේ තීරණයක් ඇමති දිනේෂ් පාර්ලිමේන්තුවේදී කියයි ගතව සතිය තුල කොවිඩ් රෝගීන් 51.6 කින් ඉහළට කොවිඩ් මරණ 12.9 කින් වැඩි වෙයි අකමැත්තෙන් වුණත් බරපතල සීමාවලට යන්න වෙයි රෝගීන් වැඩි වෙනවා විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි නාවුලෙන් කොවිඩ් පොකුරක් ප්‍රදේශ රැසකට තව දුරටත් වැසි රාජාංගනී ජලාශයේ වාන් තුරුටු 4ක් විවෘත කෙරේ මධ්‍යම කඳුකරයට ඝන මීදුමක් ගමනාගමනයටත් බාධා අන්දමන් දූපත අසල අඩුපීඩන තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑමක් අතුල කියයි සපුක ස්කන්ධ තෙල් පිරිපහදුව නවතී අයවැය විසර්ජන පනත් කෙටුම් පත දෙවන දින විවාදයේ ඇරඹේ කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටස සම්බන්ධයෙන් කිරියැල්ල ජොන්ස්ටන් ඇවිලේ ප්‍රථම නවදහනය ක්‍රීඩා පුවතක් වෙත සිය කුළුඳු ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. ඒ නව ශ්‍රීලන්තයේ කුළුඳු ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත අප නාලිකාවයි. බෙවර පන්දුවර 2020 ලෝක කුසලාන අවසන් මහා සටනට පිවිසියේ ප්‍රබල ඕස්ට්‍රේලියාව සහ පෙරලිකාර නව ශ්‍රීලන්තයයි සිය කුළුඳු ලෝක කුසලානේ දිනා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දෙකම තරඟ වැදුණා අවසන් මහා තරගයේ ආරම්භ කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නව ශ්‍රීලන්තයයි එහිදී නව ශ්‍රීලන්තය નિયમિત පන්දුවර 20 අවසානයේ කඩුලු 4ක් දැවි තරඟකාරී ලකුණු 172ක ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට ලබා දුන්නා නායක කේන් විලියම්සන් නව ශ්‍රීලන්ත ඉනිමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් ලකුණු 85ක් රැස් කළේ පන්දු 48කදී ඊට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා මාටින් ගප්ටින් ලකුණු 28යි පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජෝෂ් හේසල්වුඩ් කඩුලු 3ක් බිඳ හෙළුවා ඇඩම් සම්පා එක් කඩුල්ලක් දවා ගත්තා පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියාව ප්‍රබල පිතිකරණයක නිරත වෙමින් පන්දු වාර 18යි පන්දු 5ක් තුල කඩුලු 2ක් ප්‍රමණක් දැවි සිය ජයග්‍රාහී සීමාව පසු කර ගියේ කුළුඳු ලෝක කුසලානේ පහස විඳ ගැනීමට වරම් ලබා ගනිමින් නව ශ්‍රීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් බිඳ හෙළුවා ඒ අනුව නව ශ්‍රීලන්තයේ කුළුඳු ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් ඕස්ට්‍රේලියාව 2020 ලෝක ශූරීන් බවට පත් වුණා තරගයේ වීරයා ඕස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ් තරගාවලියේ වීරයා බවට පත් වුණේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් මෙවර පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා. වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩක ලයිස්තුවේ 5වන ස්ථානයට චරිත් අසලංක පත්ව තිබීම විශේෂත්වයක්. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වුණේ පසුගිය ඔක්තෝබර් මස 17 වනදායි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් මෙවර තරගාවලියට සහභාගී වුණා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 2020 ලෝක කුසලාන අනාගතයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබන අවස්ථාවලදී මෙන්ම යම් පසුබෑමකට ලක්වන අවස්ථාවලදීද සෑම විටම සියත අප ඔවුන් සමග සිටියා. ඒ නිසා මෙවර 2020 ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කිරීමේ වගකීම අප සියතට ගත්තා. ජයග්‍රහණයේදී ඔවුන්ට ශක්තියක් වන අප පරාජයේදී කිසිදාක ක්‍රිකට් අතහැර ගියේ නැහැ. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමවට පත්වුවද ක්‍රිකට් ප්‍රේක්ෂකීන්ට තවත් තරගාවලි උණුසුමක් ලබා දීමට සියත අප සූදානම්ින් සිටිනවා. ඒ සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිල විකාශකත්වය ලබා ගනිමින් එම තරගාවලියේ
උණුසුමත් සමගම දුබායිහිදී පැවැත්වෙන උද්වේගකර T10 තරගාවලියේ සියලුම තොරතුරු සජීවව ඔබ වෙත ගෙනීමට සියත අප සූදානම්. T10 තරගාවලිය ලබන 19 වෙනිදා සිට දෙසැම්බර් 4 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. සියත එක්ක ක්‍රිකට් දිනවමු. දැන් දේශීය පුවත්. රජයේ පාසල්වල අනිකුත් සියලුම ශ්‍රේණි එළමෙන සතියේදී ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ අතර ගත වූ සතිය තුළ දෛනික කොවිඩ් මරණ හා රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මීට පෙර සතියට සාපේක්ෂව කොවිඩ් රෝගීන් 51.6%කින් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ගත වූ දින 7ක කාලය තුලදී කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 6000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. එය මීට පෙර සතිය හා සැසඳීමේදී 51.6%ක වැඩිවීමක්. කොවිඩ් වෛරසය ආසාදිත මරණ 130කට අධික සංඛ්‍යාවක්ද පසුගිය සතිය තුල වාර්තා වූ අතර එය 12.9%ක වැඩිවීමක් බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 695 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 551,542ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ ආසාදිත මරණ 23ක් පිළිබඳවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කළා. අදාළ මරණ සිදුවී ඇත්තේ පෙරේදා දිනයේදී. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 13 දෙනෙකු හා පිරිමි පුත්කලින් 10 දෙනෙකුද ඇතුළත්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 13,995 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනික කොවිඩ් රෝගීන් හා මරණ ඉහළ යාම හේතුවෙන් යලිත් දැඩි සීමා පැනවීමට සිදුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. මේ රෝගීන් සංඛ්‍යාව මේ මොහොතේ තවදුරටත් අඩු නොකළහොත් මේ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තවදුරටත් බලාපොරොත්තු වෙන්න බෑ. මේ වෙනකොට මිය යන අය අතර බොහෝ දෙනෙක් මීට සති කිහිපයකට පෙර රෝගාතුර වෙච්ච අය දැඩි සත්කාරයකක වෙන ස්ථානවල සිටමින් අවසානයේදී මිය යන අය තමා මේ වෙලාවේ අපි දකින්නේ. ඒ රෝගී වන සංඛ්‍යාව අවම වන්නට වන්නට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මිය යන්නට ඉඩ කඩක් තියෙන අයට මේ රෝගය වැළඳීමේ අවස්ථාව අඩු කරගන්න. බරපතල සීමාවන්වලට යාමට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. නාවුල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකීන් 37 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුයි. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. මේ අතර රජයේ පාසල්වල අනිකුත් සියලුම ශ්‍රේණි එළමෙන සතියේදී ආරම්භ කිරීමට සූදානම් බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඔක්තෝබර් මාසයේ පළවෙනි තමයි සෞඛ්‍ය නීති ඉවත් කරේ. ප්‍රාථමික පන්ති වලින් ආරම්භ වුණේ අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන් කමට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනිකුත් ශ්‍රේණි පාසල්වල ආරම්භ කරනවා කියලා කතා නායකතුමනි. අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ after the lockdown that the schools have opened. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. යුරෝපය නැවතත් කොවිඩ් සංගතෙන් බරපතල පීඩාවට පත් වූ කලාපයක් බවට පත්ව තිබෙනවා. ඔස්ට්‍රියාව පුරා මේ වන විට කොවිඩ් ආසාදිතින් සීඝ්‍ර ලෙස ඉහළ යන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එරට එන්නත් නොකළ පුද්ගලයින්ට රට පුරා දැඩි සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා. එන්නත් නොකළ පුද්ගලයින්ට සිය නිවාසවලින් පිටව යා හැක්කේ රාජකාරී කටයුතු වලට සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ. ඔස්ට්‍රියාවේ චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෆැලන්බර්ග් පවසන්නේ මෙම සීමා තුළින් එරට එන්නත් කළ සහ එන්නත් නොකළ පුද්ගලින් අතර සම්බන්ධතා විශාල ලෙස අඩු කරගත හැකි බවයි. ඔස්ට්‍රියානු ජනගහනයෙන් මේ වන පිට 65%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර අවසන්. නමුත් මෙය බටහිර යුරෝපයේ අඩුම එන්නත් කරන අනුපාතයන්ගෙන් එකක් බවයි වාර්තා වන්නේ. ජපානයේ කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලින්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ලබන මාසයේ වන විට වෛද්‍ය සේවකීන් සඳහාද එළබෙන ජනවාරි මාසයේ වන විට වැඩිහිටියන් සහ අනෙකුත් පුරවැසියන්ටද බූස්ටර් එන්නත ලබා දීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.
ඊශ්‍රායලයේ වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ට ෆයිසර් කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම පවසන්නේ එම වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ෆයිසර් එන්නත 95.7ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බවයි. විසර්ජන පනත් කෙටුම්පත දෙවන දින විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. විවාදයට ප්‍රථම මහනුවර අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර උණුසුම් වාද විවාද ඇති වුණා. ඉනනතුරු විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළේ රටේ ආර්ථික ගැටලු වලට විසඳුම් ලබා දීමට ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරන ලෙසයි. රජයෙන් ඉල්ලීමක් කරනවා කොළඹ හනුවර අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කුක්ස විවෘත කරන්න කියලා. මේ අධිවේගී මාර්ගය අපි මේ මාසේ විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගිය අවුරුද්දේ දෙමේ මේක ගිය අවුරුද්දේ අරින්න තිබුණා. තමුන්නාන්සලාට අඩු ගානේ නුවර දිවන පාරවල් ටිකවත් හදන්න බැරි වුණා. තමුන්නාන්සලා ගාණ්ඩු ඇවිල්ලා කැන්සල් කරලා බිලියනයක් වැඩියෙන් දුන්නා කොන්ත්‍රාත් එක. ලක්ෂ 10000ක් වැඩියෙන් දුන්න එක කිලෝමීටරයක. මුලත් නැහැ අගත් නැහැ. අපි අගත් පටන් අරන් මුලත් පටන් අරන් අගින් මේක අවසන් කරන අපේ කාලය තුරදී නුවරට ඊළඟ අවුරුදු දෙකෙන් සම්පූර්ණ නුවරට යන්න පුළුවන් විදිහට අධිවේගී මාර්ගය අපි මේ කැලල අපි විවුර්ත කරනවා අපි බාර දෙනකොට 90% ඉවර කරලා බාර දුන්නේ ඒක තමයි යථාර්ථය ඒක අගමැතිතුමා පිළිගන්න තියෙනවා අනිත් එක ඔබතුමා කිව්වා කැබිනට් ඇමතිවරයෙ කොන්ත්‍රාත් දුන්නා කියලා ඔබතුමාලගේ ආණ්ඩුවෙන් එතුමාට පාරවල් අතන කොන්ත්‍රාත් දීලා නැද්ද තමුන්නාස රෙදි අඳගෙන කොහොමද නැ පාර්ලිමේන්තුවට එන්නේ කරපු හොරකංගල හැටියට ඊළඟට ඔබතුමා මොනවද කරේ කඩවතින විස්මිට පටන් ගත්තා දවුද පහත් තිස්සේ මම අරක්කු පෙරන මිනිහෙක් නෙවෙයි මම කසයිප්පු පෙරන මිනිහෙක් නෙවෙයි අරක්කු පෙරන මිනිස්සු කුට්ටු පෙරන මිනිස්සු අනේ මේ අනවශ්‍ය ගැටුම් වලට එන්නතු කතාව කරගෙන යන්නේ ජයන්නෝනි තුට්ටු දෙකේ දේශපාලකනේ යහපාලන ආණ්ඩුව ජීවන වියදම් පාලනය කෙරුවා රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කෙරුවා අපි බදු ගත්තේ කොම්බඩිකාරීන්ගේ පොඩි මිනිසුන්ගේ බදු ගත්තේ නැහැ අත්‍යවශ්‍ය මාන්නවලිය අපි අවුරුදු 4-5ක්ම පවත්වාගෙන ගියා ළමයි රක්ෂණය කෙරුවා සමෘද්ධිය දෙගුණයක් කෙරුවා ඉල්ලපු හැම වෘත්තීය සම්පති ඉල්ලීමක් අපි දුන්නනේ මුදල් ලැබෙතුමත් නැහැ මොකද්ද මේ මුදල් ලැබෙතුමා එන්නේ නැහැ අපි කාටද කතා කරන්නේ මුදල් අමාත්‍යංශය වෙනුවෙන් මෙතුමාට යම් කිසි පහදලි කර ගැනීමක් අවශ්‍ය නම් අපි ඒකට සූදානම් මේ විපක්ෂ නායකතුමාවත් නැ විපක්ෂ මන්ත්‍රීවරු කියදින්නේ හිටපු අගමැතිතුමත් එක්ක ඉන්නේ 4 දෙනයි මේ 4 දෙනෙක් ඉඳලා මෙතුමා හොයනවා මුදල් අමාත්‍යංශය වෙනුවෙන් කවුද ඉන්නේ කියලා මම ප්‍රශ්නේ අහන්නේ මට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක්ගේ හාල් පාළුවන්ගේ ප්‍රශ්න අහන්න මම සූදානම් නැහැ හැම ඇමතිවරයෙක්ම රොනි ඩිමෙල්ගේ ඉඳන් ඇවිල්ලා තියෙනවා එක්කෙනෙක් ඉඳලා කතා කරන්න අද ගැන අපි වාද නොකර එතුමාට ආරාධනා කරමු හෙට ඉඳන් මෙහාට ඇවිල්ලා ඉන්න කියලා බොහොම ස්තුතියි ඒක හරි රටේ තියෙන දැවෙන ප්‍රශ්න දෙකටම උත්තර තියෙනවද එකක් තමයි මේ ඩොලර් ප්‍රශ්නේ මේ ණය ගෙවන්නේ කොහොමද ඒකට උත්තරයක් නැහැ මම ආණ්ඩුවන තබුන්නාදලට කියනවා ජාත්‍යන්තරත්වයේ කතා කරලා මේ ණය ටික රීෂෙඩියුල් කරගන්න එතකොට ගරු කතා කරගත්තොත් හුස්ම ගන්න ඉඩක් එනවා දැන් මේ අවුරුද්දේ දේපළ වික්කා ඊළඟ අවුරුද්දේ මොනවද විකුණන්නේ මං දැක එක කාන්තාවක් කියනවා අපේ රටේ විකුණනවා අපිත් එක්ක විකණන් ඉවරයි කියලා ධනතාවත් එක්ක විකණන් ඉවරයි එතකොට ගන්න එක අපි බලාගන්නේ කියලා මෙව ඇනකොට ඇත්ත වශයෙන්ම අපිට ලැජ්ජයි මුදල් ලැබෙතුමා උට්ටාන වීරෙන් උට්ටාන लक्ष्मण ඇමරිකාවේ සුමාන දෙකක් නැහැ. තමන්ගේ ණය සීමාවල් වැඩි කරන්න අවසර ගත්තා. ලෝකයේ පෝසත්ම රට කියන එක්සත් ජනපද ඇමරිකාව. මේගොල්ලන් කතා කරනවා ඒගොල්ලන්ට පුළුවන්ලු ගිහිල්ලා සල්ලි අරන් එන්න. වීලු කතා. මේ ආණ්ඩුව කොතරම් බංකොරද කිව්වොත් හොරසල්ලිත් ගත්තා අයවැය හිගේ පීවන්න. ලැජ්ජයි. හොරසල්ලිත් ගත්තා. මහා වංචාකාරයෝ. හාමුදුරුවෝ කතා කරන්නේ. වංචා කරලා මහා බැංකුව හොරගම් කරා. මීට වඩා හොරකම මොකද කතා නායකතුමනි? මහා බැංකුව රටක හොරගම් කරන්න පුළුවන් නම් ආණ්ඩුවකට මේ අය අර වීදුරු ගෙවල් වල තියලා රටට ප්‍රදර්ශනය කළ යුතු මිනිස්සු. මේගොල්ලන් කෝප් එක දිලා තියෙන ඒගොල්ලන්ගේ ආණ්ඩු පක්ෂයයිට සීනි වංචා කෝටි 15000යි හෙව්වද? ගිරියල්ල මන්ත්‍රීතුමා කියනවා මේ ප්‍රොපර්චර් ට්‍රෙසරි සමාගමේ තිබුණු මේ මුදල් ටික ඔව් අපි ගත්තා. මුදල් ලැබෙතුමා ඒක අයවැයෙන් ගත්තා. මෙතුමාට ඒකට ඇඟේ අමාරුවක් තියෙනවා. මොකද ගිය ආණ්ඩුවේ මේගොල්ලෝ තනි කර මේ සල්ලි වලින් තමයි දේශපාලනය කරේ. එක සංවිධායකවරයෙකුට ගෙව්වා ලක්ෂ 200 ගානේ සල්ලි වලින්. හරි බොහොම ඉස්සුතියි. දැන් මේ ඉතුරු සල්ලි ටිකක් තියන් ඉදී ඊළඟ දන්දෙට. ඔන්න බලන්න ඊයේ මැදම රාත්‍රියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නතර කළ බව සමගි ඒකාබද්ධ වෘත්ති සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බවයි.
ලෝකේ බොරකේ තියෙති වර්තමාන බලශක්තිය ඇමතිවරයා තමන්ගේ භූමිකාව ඉටු කිරීම මත බොරතෙල් නැතිවීම මත ඊයේ මැතිව රාත්‍රිය සිට පිරිපාදුව වැසුවා. හැබැයි ඇමතිතුමා සම අධ්‍යක්ෂ සභාපතිවරු මාධ්‍යයට ඇවිල්ලා කියනවා මේකේ තියෙන ඩොලර් අර්බුදයක් ඩොලර් හිඟකම ඒ බොරතෙල් ටික ගෙනල් දෙන්න බැරි ඩොලර් නැති හින්නම් කොහොමද පිරිපාදු කරපු ඉන්ධන ඩොලර් 15ක් වැඩිපුර ගෙවමින් 130ක් වැඩිපුර පිරිපාදු තෙල් ගෙන්වන්නේ මාසයකට මෙට්‍රික් ටොන් 1,24,000ට වැඩි මේ බාර ගෙන්නන්න ඕනි. බොරතෙල් නැති ජීෙන්ඩ බැරි ඩොලර් නැති නිසා තේනම් ඉන්ධන හිඟයක් වළක්වන්න බැරි කියන එක අපි පැහැදිලිව කියන්නේ ඩොලර් හිඟයක් නැත්නම් පිරිපාදු තෙල් ගේනවා නම් එහෙනම් තියෙන්නේ කොමිස් කැහිල්ලක්. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර එමකින් ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑමක් ඇති බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින වැසි සහිත කාලකුණු තත්ත්වය හේතුවෙන් රාජාංගනේ ජලාශයේ වාන්දුරටු හතරක් යලිත් විවෘත කළා. එමෙන්ම මධ්‍යම කඳුකරයට ඝන මිහිඳුම් තත්ත්වයක් පවතින අතර ඉන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අන්දමන් දූපත්තසල අඩුපීඩන කලාපයේ පවතින තත්ත්වයේ වක්‍ර බලපෑමක් ලෙස මේ දිනවල දිගින් දිගටම වර්ෂාපතනය ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා විශේෂයෙන්ම මේ වර්ෂාපතනයේ උදේ කාලයේ සමහර පළාත්වලට ඇති වෙන්න එක හේතුවක් තමයි දකුණු අන්දමන් දූපත්තසල තිබ්බ අඩුපීඩන කලාපයේ දැන් පීඩන අවපාතයක් වෙමින් උතුරු අන්දමන් දූපත් අසලට ළඟා වෙලා තියෙනවා. දීවර ප්‍රජාවට විශේෂයෙන් දෙන්න තියෙන කංකසන් තුරේ ඉඳන් පුත්තලම හරහා ගාල්ල දක්වා තියෙන වෙරළබඩ තීරයට සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතිනවා. පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක අද අලුයම සිට ඝන මීදුම් තත්යක් ඇතිවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබුණා. ඝන මීදුම් තත්ත්වයත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ගවලත් රථ වාහන දහවනේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය දහවනේ කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඇද හැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනේ ජලාශයේ වාන් දොරටු හතරක් මේ වන විට විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ඝන අඩි 3500ක ජල ධාරිතාවයක් පිටවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මීරිගම විජය රජධාන ප්‍රධාන දුම්රිය මාර්ගයේ 30 වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ ඇති වූ දුම්රිය මාර්ග ගිලාබැස්ම නිසා දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. එම ගිලාබැස්මෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මාර්ගය යථාතත්වයට පත් කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති අතර තාවකාලික පාලමක් යොදා ගැනීමට කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා. ගාල්ල ප්‍රදේශයේද අද උදෑසන සිට තද වැසි ඇති වී තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග දිහවර කටයුතු වලටද බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටිය. ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන චානුක තානානායක හෙවත් අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන්දියාවේ බැංගලෝරෙහිදී එරට කොයිඹතුර් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මොහු අපරාධ කල්ලි සමාජික අඟුටලොක්කාගේ සමීපතමයෙකු වන අතර ඔහුගෙන් පසු මෙරට මද්‍රව්‍ය ව්‍යාපාරම සිදු කරගෙන ගිය ප්‍රබල සමාජිකයෙකු ලෙසද සැලකෙනවා. ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ නෙළූ ශාක විශේෂයක් වලල්ලාබිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුලින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම නෙළූ ශාක විශේෂය රන්වල කැලේ රක්ෂිතය තුලින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. සෞභාග්‍ය දෙක්ම යටතේ ගල්නෑව රණවිරු ගම්මානයේ ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කළා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අතර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කෘෂිකර්ම ශ්‍රේණිය ලෙන ගොවීන්ට බාණ්ඩ ලබා දීමද සිදු කෙරුණා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.